කොහොමද පුතාල හැමෝටම ඔන්න ටීච අදත් පුතාලට අලුත් සිංහලකුරකු ගන්නන්න තමයි මේ යන්න. අපි හෙනම් බලමු අදාපටි ගැනගන්න තියෙන අලුත් සිංහලාකුර මොකක්ද කියලා පුතාලට අලු සිංහි ගෙනගන්න තියන අලුත් සිංහලාකුර තමයි මේ තියෙන්නේ. අපි මේ අකුරට කියන්නේ ඩා අකුර කියලා. ඔන්න යත් තීචත් එක්කම කියමු බලන්න හැමෝම ඩා අකුර ඩා. හරි ඔන්න අපි හෙනං මේ ඩා අකුරෙන් පටංගන්න වච්චන මොනවද කියරලා ඉගෙනගන්න තමයි යන්න පුතාලත් තාසයිනය මොනවද කියලා දැනගන්න අපිහෙනම් බලමු ඩා අකුරෙන් පටාන්ගන්න වච්චන මොනවද තියෙන්න්න කියලා. ඔන්නන්දැම් පුතාලට පේනවනේද ලස්සන පින්තුූර වගයක් එක්ක පුතාලාද ගැනගන්න අලුත් සිංහලාකුරත් ම් මෙතන තියෙනවානේ ද අපිහෙනම් බලමු එකින් එකට මේ පින්තූර මොනවද කියලා. මීතියෙන්න පුතේ දා අකුරෙන් පටන්ගන්න තවත් වචනය. අපි මේකට කියන්නේ ඩක්කුව ඩක්කුව අප බලමු ඊළඟ පින්තූරම කද තියෙන්නේ කියලා. මේකට අපි කියන්න පුතේ නමෝව නමෝව මේ ඩයිනමෝව තියෙන්නේ බයික් වලට තමයිඔන්න. පුතාල සමහරක්විට දැකලත් ඇති දැකපු නැති බබාලත් ඇති. මෙන්න මෙියාවනං හැමෝව දැකල තියෙනවකාටුන් சொல்ලනේද. කවුද මේ පමයාටික අනමුකත්ද DA ඩයිනෝසර් DA ඩයිනෝසර්. ඔන්න දැන් පුතාල ඩා අකුරෙන් වචනකිහිපෙකුත් තිගෙන ගත්තනේ නේද අපි හෙනන්දැන් යමූ මෙ පුතාල ඉගෙනගත්ත ඩා අකුර කොහොමද ලියන්න කියල බලන්න. දැන්වන්නටීච ඩා අකුර ලියන විදිහ තමයි පුතාලට කියල දෙන්නේ යන්නේ. ඔන්න දැන්ටීච ඩා අකුර පුතාලට කියලා දෙද්දි පුතාලා හොඳට බලාගෙන න්නොනේ ටීච ඩාකුර කෝමද ලියන්න කියලා. අපි පුතේ, මැද්දෙන් මෙන්න මෙහේම බෝලයක් අඳිනවා ඊට පස්සේ මෙහෙම හොටක් දාල මෙහෙම තිගට ඉරක්ගහන ඊට පස්සේ මෙන්න මෙතනින් මෙහෙම රවුන් කරගෙන උඩට යන ට පස ආයිත් මෙතනින් මෙහෙම රවුම් කරගෙන උඩට යනවා අපි පුතේ මෙන්න මේක නවත්තන්නේ මෙන්න මේ උඩ්ඩු උඩරූලේ මෙන්න මෙතනින් දැක්ක නේද පුතාල ඩාකුර ලිවවිදිහ ිචොනායි පරක්පෙන නොබු තල ොඳට බලාගන්න ඕනේ මෙන්න මෙහේම බෝලයක් කැඳල ඉ පස්සේ මෙන මෙහෙම හොටක් වගේ දාලා මෙහෙම ඉරක්ගහනම්. ඊට පස්සේ මෙන්න මෙතැනින් මෙහෙම රවුම්කරගෙන උඩට යනම් ඉට පස්සේ ආය මෙන්න මෙහේම පහලට ඇවිල්ල මෙහෙම රවුම් කරගෙන උඩට ගිල්ලා මෙන්න මෙතනින් තමයි අපි ඩා අකුරලියන් නවත්තන්න. දැක්කනේද ටිචඩාකුරලිවඋවවිදිහ දැන්වන ටිචමේ කියලා දුන්නවගේ පුතාලගේ අංක හත්ත පොතේ අංකාට්ට පොතේ පුතාලගේ වැඩ පොතෙේ ඩා අකුරලස්සන්ටලියලා ඒ වගේම පුතාලගේ අංක පහලව පොතේ ටිචලලියල තියන ඩා අකුරව්ඩ අත්ත හුරුවෙන කාංලස්සටලියල ඩා අකුරු කිහිපයක් කොන්න අංක පහළව පොතේ අලවන්න ඕනේ